මම මේ බෝට්ටියේ නැක්කේ ගොඩක් ජීවන බර වැඩි. හරි අමාරුයි. ඊයක් කර ඉල්ලගන්න කියලා තමයි ඕගොල්ලන්ගේ. මේ ජීවත් වෙන්න බෑ. අමාරුවෙන් තමයි මම ජීවත් වෙන්නේ. මම ලක්ෂයකට වඩා පඩි ගන්නවා. මම මේ ලොකු රස්සාවක් කරන්නේ ලක්ෂයක් පඩි අරගෙන ජීවත් වෙන්න බෑ. මගේ පඩිය 85000 තිබුණේ. මම ගිය මාසේ හොටි ඉඳලා 15000 වැඩි කරගත්තා. 15000 වැඩි කරගත්තාම 18000 කෝටි ලැබුණා. ඊපස්සේ මම හොටි කරන්නේ නැහැ. හොටි කරොත් මට පාඩු වැඩි ගැටෙනවා. ඒ විතරක් නෙමෙයි. ලයිෆ් බිල් වතුර බිල් මම දැන් නෑ පාවිච්චි කරා. ලයිෆ් බිල අතරගුණේ ජීවිතේ විතර වැඩි වෙලා. අයිපිල මට දුන්නේ 5000යි. ඉතින් අපි 5000යි අපිට ගෑස් තිබුණේ නැහැ. ගෑස් නැති නිසා මම රයිස් කුකර් එක තමයි උයන් කරේ. ඉතින් අපේ ගෙදර හතර දෙනෙක් ඉන්නවා. මේ හතර දෙනාත් එක්ක රයිස් කුකර් එකේ උයන් කරනකොට මේසරේ ලයිට් බිල රුපියල් 20000. මේ 15000 වතුර බිල ලයිට් බිල. ඒතර අර ටැක්ස් එක කපු නිසා තව 15000 අපිට වැඩි. ඉතින් රුපියල් 30000 මට හොයාගන්න ඕන. මම මේ හිතාගාලා තමයි රුපියල් 30000 හොයාගන්නේ. ඒක පුරුදු වෙන්න ඕන. ඒක තේස් මේ නානම. එක කුලි දෙක පුරව ගන්නවා. ඒ කුලි දෙක පුරවගෙන තමයි නාන්න ඕන. නැත්නම් ජීවත් වෙන්න බෑ. ඔතන ජීවත් තහන්න නෑ ඔයගොල්ලෝ. ඔයගොල්ලන්ට මේක ඇති. ඔයගොල්ලෝ කල්පනා කරලා බලන්න. රුපියල් ලක්ෂකින් අද කාලේ ජීවත් වෙන්න පුළුවන්ද කියලා. ලැබෙනවනේ. 15000ක් ලැබෙනවා. ඔව්. අපේ ස්තුති මාත්තු. මෙන්න මේවාදේ. මට වෙනවා නම් ලොකු දෙයක්. මම අතේ තියාගෙන මේ මාසෙන් පස්සේ හිතා ගන්න මම මේ අරුපු දෙයක මූණ දෙන විදියට මම අඩුවෙන් කාලා ලයිට් නැතුව ආන්නේ නැතුව මං ජීවත් වෙන පුරුදු වෙනවා. හැබැයි ඒ නිසා තමයි මම මේ පෙට්ටිය නැගලා ඕගොල්ලන්ගේ ඉල්ලන්නේ.